ධර්ම ධනමය පිංකාම එ ධර්ම දේශන මාලාවක් සිද්ධ කරයි එ ධර්ම දේශනාවෙන් එක ධර්ම දේශනයක් ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ මෙ ලෝක සත්ත්‍යයාගේ යහපත පිත සාධතිය පිණිස ලෝක සත්්‍යයාගේ සියලුදු ගිනි නිවීම පිණිස දේශනා කර උතුම් වූ ශවීෂ සද්ධර්මය සත්‍යය දහම්මක් හැටියට පිළිගත්ත අය සියලු දුක්කොලින් මිදුුණා. ඒ අවස්ථාවන් හිීදී. අපට තාමත් බැරි වනේ අප තාම අපේ සිත දෝලනය වෙන. සත්‍යයද සත්‍යයද මේ ඇත්තදද කොහොමද සිද්ධ වෙන්නේ මොන විදිහටද සිද්ධ වෙන්නේ. කියන කරුණු පිළිබාන්ද අපේ සිතේ යම් වමති යම් සැක මේ අපි පෙරභහයවල සම්පූර්ණ කරගත්තනං ගැටලු නිරාකරණය කරගත්තනම් පෙරභවවල මේ ස්කන්ධ පංචකය නඇමති ගැටලුව වර්තමාන භවයට අරගෙනෙන් නනෑ එනඒ ගැටලුව වර්තමාන භවට තරං අවාබිය අරංගාවියම් එකම කාරණයක්ින්ද එතමයි තෘෂනාව භව වර්තමාන භහවයට ගෙනාප එකමද එච්චරයි තන්හාාවත් එක්ක පැටලිච්ච මනස්සය අපට භවය තීරණය කරන්න මනසේක්ක තෘෂ්ණාව පැටලුවේ නැත්තං අපේ මේ ප්‍රවෘතිය අපය අවසන් කරනු අවසන් කරන්න බැරිවුනේ මේ තෘෂ්නාවත් එක්ක මේ මනස්සාපී නැවත්ත නැවත්ත පටලවගන්න නිසා වර්තමාන භ තෘෂ්නාව තියනතාම තමයි සභාාවය ෘෂ්නාවවසන්නන්ඇද සියලු දුක් අවසයින් කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ පට පෙන්නලදුනේ ඒක එක අවස්ථාවක තතාගතයන් වහන්සේ අහන එවිල්ලා එක්තරාමි සාාමින්න් වහන්සේනම ඔබහන්සේ ප්‍රකාශ කරනවා හුද කලාවෙන්න හුද කලාවෙන්න ජීවත්වන හද කලා වෙන්න ඒක විහාරී වෙන්න තනය වාසය කරන්න ලබහන්සේ දේශනා කරන්න මේ මොකදද මේ ඒ විහාරි කෙරකයන් තනියෙන් වාසය කරන්න කෙර කියන් හුද කලා කියන්නේ මොකද ඒ විහාරී කියන්නේ හුද කලා කියන්නේ තනියෙන් වාසය කරන්න කියන්නේ දෙවෙන්න එක වාසය කරන්න නෑ කියන කෞද දෙවෙ කිය තෘෂ්ණාව තමයි දෙවෙෙන කෙන මෙලෝකේ යම් කිසි කෙනකොටම කිසිම දෙයක් පිළිබඳව තෘෂ්ණාව නැත්තා යට තවත් කෙනෙක් ඕන දසයට ෙන අවශ්‍ය වෙන්න ස තව කෙනෙ කාසයට අවශ්‍ය වෙන්නෙම ප්‍රියහින්දනි ලුම් කරන හිද තෘෂ්නාව හින්ද බැදීම හින්ද ඕනකම හින්ද නෙමල් බුදුරජාණාස දේශනා කරන යාතමයි ලොකුම අසත් පුරුෂය තෘනාව තෘෂ්නාවතයි මේ ලෝකන ලොකුම අසත් පුරුෂය හැබ අපි තම අදර ගත්ත තාමත් තාශය කරන්න එසත් පුරෂත්ක් අද අතාශය කරන බුදුරජාණන් වන්සේ දේශනා කරන එතකං ඒක විහාරි නෙමි තනියන් වාසය කිරීමක් නෑ උද කළලා නෙමි එකලා ජීවිත ජීවිතයක් නෙමි. එතකට තව කෙනෙක් අවශ්‍ය. එක කවුද රෘෂ්නාව ඇල්ම ආසාාව කැමැත්ත බැදීම ඕනකම හින්ද නේද තව කෙනෙ ගෙසුරෝණය . එ තව කෙ ග අසුර අවශ්‍ය වෙන්නේ නෑනේද බලන්න තෘෂ්ණාව සසාහමුලි මයින් කළොත් දරහතන් වහසට තවත් කෙනෙ ආශ්‍රේටෝනි න අවශ්‍යන්නේ අරිහත්වයට ගයාාට පස්සේ අවශ්‍යුන්නේ පහත් වනම් අව කෞුරුර එන එතකම් හුද්ද කලානේ එ අපි බුදුරජාණන් වහන්සේ එපයි කියපපුො ඇත් එක්ක තමයි අප ආශ්‍රය කරන්න. මෙයා ආශ්‍රයට සුදුසි නෑ මෙ අත්තෙක් ආශ්‍රය කරන්න එපා මෙ අත් එක් ආශ්‍රය කොළො තමාරුවයේ වැටෙනවා දුකට පත්වෙනවා කියලා පෙන්නල දෙද්දිත් පෙන්නල දුන්න තවත් පෙන්නන්න පෙන්නන්න අප ආශ්‍රය කරම නැද්දඒනං එකම කාරණය තමයි ෘෂ්ණාව ඒ සමුධාරි සත්‍යයේ. එක එහේතු අයිංකරන්්ඩ අවශ්‍ය වෙලා තියෙනෙ එයි එකම කාරණය යසත් පුරුෂය වයිංකරන්ඩ වෙලාතිය නෙහි අපි දුකට පත් කරන නිසා දුකක පැවැත්මක් තියෙන නිසා දුකක ප්‍රවෘතියක් තියෙන නිසා එතමයි ජාති දුක්කේ ජාතිකයන පහළ කරන ද පහළ කර පුත්තා එන ජරාමරණ සෝක පරිදේවතියනනි ක් ජාති දුක්ක්‍ය ජරාදුක්්‍ය දිරීම කැඩීම පළුදවීම තුවාලවීම බිදීම න මෙ හොදනැන් ව්‍යාදිී ලෙඩරෝග අසනීප එනම් ඒවා අපි අකමැති දේවල් ඇති අක මැති දුක්කොල්ටන සැපටන කැමති එනම් දන කාශය ක රටක තමබ चाාති දුुखය जरा දුुख्यය ව්‍යदि දුुखකය මරණ දුකය සෝක දුක්කය කනගාටු හැंडම් වැල්ලප प्र්‍රියන්ග වවිීමම අප්‍රियाකම් කැමති දේවල් නොලැබीමකමැති දවල් ලබ තාග से बනකිව නිने सस නිවැने ධර්ම දශනා මල්ලාවේ මාතෘකාව සසරෙන් නිවනට ඇයි අපි නිවන් දකින්නේ නිවන්දකිින්න මෙන්න මේ දුක්්ටිකේ සාමොලිම අවසංකරන්න එකට එ නිවන්දකිින්. එහනම් එකට අපි මේ වේෙන කොට දිගෑර්ල තියනවා විශ්ුද්ධි මාර්ග හතරක් සීල විසුද්ධි චිත් විශුද්දිි ි විුද්දිිහා ංකා විතරණ විශුද්ධි කියනෙ. දෙැ අපි මේ වෙන කොඩ දිගාරින්නේ දේශනා කරන්නේ විවෘත කරන්නේ පැහැදිලි කරන්නේ මගගම් මගග ඥාන දර්ශන විසුද්ධියයි. මග නොම මග මගග කියනෙ මගහා නොමග එකැනෙ නිවැරදි මග හා වැරදි මග. එකයි මග නො ම ම ඥා කැනෙ නුවන දර්ශනය කැනෙ දකිනවා. මගත් දකින්න ුව. නොමගත් දකිින් දෝ තුර නොමගයි මගයි දෙකම දැකලා අපි තෝරගන්්ඩෝනේ නිවැරදි මඟ ඒ නිවැර දිමග තමයි ආර්යෂ්ටාංගික මගහෙවත් ආර්යෂ්ට්‍රාංගික මාර්ගය සමාදිි්ටි සම්මා සංකප්ප සමවාච්චා සමකම්මන්ත සමා ආචීව සමවායාම සම්මා සති සම්මා සමාදිී මේ නිවැරදි මග ලෝකොත්‍ර ආර් අස්්ඨාංගික මාර්ගයට බහින්ඩ පුළුවන් විදර්ශනා ප්‍රඥාවෙන් විතරයි. විදර්ශන ප්‍රඥාව මනම් විදර්ශන ඥානී. ඒක මේ මගගම් මග ඥානදර්ශන විශුද්ධියදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමූහයක් එකට එකතු කොල්ල දෙකීම එකට එකතු කරගෙන දැකීම විදර්ශනාඥාන නම් ලබන්නේ ගැන විදර්ශනාඥාන නෙමයි ඒගැනනි ගොඩාක් එකට එකතු කල දැකීම විදර්ශනාඥාන නෙමයි. ඉපද බිදෙනස්වභාවයක් දකිනමනම් ඇති නැතිවන ස්වභාවය එක විදර්ශනාඥානය උදය්‍යාඥානයම විදර්ශඥානය උදේවය උදේ කිය කියන්නේ හටගන්නවා වැය කියයන්නේ නැති වෙන. මකත් මොනදමි හටගන්නේ නැති වෙන්නේ. ගොඩක් ධර්මතාන්නේ දෙකයි තියෙන්නේ එ තමයි නාමයයි රූපය එයි නාමය රූපය කියන් එච්චරයි තියෙන්නේ වෙන දෙයක් ලෝකෙ නෑ ඒම දත් තියනන තවත්ක දෙයක් තියෙනන බුදුරජාන් වන්සේක පෙන්න්නවා විදුරජාහන්ස පෙන්න්නේ මහනනි මේ කරුණු දෙකයි ලෝකයේ ක්‍රියාත්මකැවෙන්නේ. මකක්ද කරුණ දෙක නාමං්චර රපත්. සබබසෝ නාම රූපස්මි මහිනිම මුළු විශ්ෂයම මේ කරුණු දෙක තුළ ඇතුළත් කරන. තොර සිතහා සිතුවිලි සියල්ලම සතර මහධාතුන්ගේ ක්‍රියවන්. එන මෙන්න මේ දෙකේ උදේ වැය විදර්ශනාඥානයයි. ධර්මතා දෙක සතර මහදහතු හා සිතහා සිතුවිලි. දො සිතහා සිතුවිලි නාම සතරමහදහතු රූප. එන විදර්ශනා ඥාන උපදවා ගන්නකට අර්මන්දැන් කිව්වා ගොඩක් එකට එකතු කරල්ල පරීක්ෂා කිරීම විදර්ශනාඥාන නම ලබන්නේ මේ ශෝක්ෂම ධර්මතාවයන් දරූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියපපහම අපට බෙදන්න පුළන් ඒවත් සිය ගානකටන දාස් ගානවට බෙදාන පුළො ඒ බෙදල වෙන්කල්ල බෙලීම තුළ ඇතිවන ඇතිව නැතිවනස භාවය දැකීම විදර්ශනා ඥානයේ ඇතිව නැතිවෙන ද ඇතිව නැති වෙනවද ඔව ඒක කාලය දැන් අපි තීරණය කරගෙන තියෙන්නේ කාලය ගැන දන්නව කාලේ ගැන අවබෝධයක් තියෙනවා ධර්මදේශ අදහනකක් අලුතෙමහනක අ න්නමේණීති දීර්ග ධර්මදේශනා මාලාවක් ඇත්තෝ ශ්‍රමණයක් කළා පැැදිරින් දැ මේ වෙනකොට සියය පැනලතින් එදේ ඒ ධර්මදේශනා මාලාවත්තුළ අපි අවශ්‍යය කරන පසගේ කරුණු මූලික කරුණු අපි පැහදිරි කළ දීරතිීන් දැ මෙතැනින් කරන්නේ නොමගට යන නොමගට යන්න ඉඩ තියෙනවනං එ නොමගට යන්න නොදී නිවැරදි මඟට මනස්ස සිත ඇදලදානකයි කරන්න. ඒකයි මගගම් මග්ග ඥාන දර්ශන විසුද.ත මගගම් මග මග නොමග ඥාන යන කියැනෙ නුවන දර්ශනයක් න දක්කිනවා විශුද්ධිකයන්න ඉතාම පිරිසිදුව සුද්කයන පිරිසිදුව විුද්ිකයන ඩාත්ම පිරිසිදුව පැහැදිලිව නිරවුල්ල. එයට තමයි මග්ගම් මග ඥාන දර්ශන विशुद् यहना यह संहा कि अी बलाने सतिम बलाने शितविली है ते सति बलाने विदी है केना लान न सति बलाने सा महातुद है च बालाने ती चरा हैही ෝක තියෙ කරනු දෙකයි කිවනි. ඒ ක අපි පරීක්ෂණතුළින් තහවරු කරගත්තනනි දිිට්ටි විසුද්ියේදී. කරුණු දෙසිය එකක් මම දිගහැරල තියන විස්තර කල්ලා තියෙන පැහැදිරිි කල්ල දීල තියවා කරුණු දෙසිය එකක්. මතකයි දන්නවා. විසි අටක් පරප්, දවාර හයක් අරමුණු හයක්, විඤ්ඥාන හයක්, ඉස්පර් සහයක්, වේදනා හයක්, සං්ඥා හයක්, සංචේතනා හයක්. ස්්නා හයක් විතර්ක හයක් විචාර හයක් ෂ්කන්ද පහක් ආයතන දොළහක් ධාතු දහට කුණුපකොරස් තිස් දෙකක් ඉන්ද්‍රිය විසිි දෙක් බවතුනක් බව නමයක් පටි් සවම්පාජංග දොළහ දෙසය එකක් දිගෑල් ලතියෙන විස්තර කල්ලා තියෙනවා . එත හොඩ දැන් අපි හොඳරම දන්නවා සත්්‍යෙක් නෑ කියනෙ. තවදුරට සත්‍යයෙක් පුච්චලයක් මම හෝ මගේ හෝ මට අයිතිී හෝ කියලා අපි තවදුරට මෙතැනින් එහාට අපි පරික්ෂා කරන්න ගියෝදු අප යන්න නොමක. තෙරෙනවා. දැන් අපට මේ වෙනකොට හොඳටම පිරිසිදුවෙෙන් ඕනේ පැහැදිලිවෙන්න ඕනේ දර්ශනය වෙන්න ඕනේ පුද්ජලයක් නැහැ කොටස් ටිකක. කියයන්නේ කියන කාරණය එකි හොඳට පෙන්වා පසුගිය දේශනා වලින් එනම් මම කියන්න වැරදි සිතුවිල්ලේ මම කියන්නේ එක දිට්ටිය දිිට්ටිකයන්නේ වැරදිදකීම මගේ කියලා හිතනවන තවදුරටත් ඒකත් වැරදි දර්ශනය මට අයිතිය කියලා හිතන වනං ඒකත් වැරදි දර්ශනය මගේ ආත්මය කියලා හිතන වන එකත් වැරදි දර්ශනය ඇයි බුදුරජාණන් වහන්ස පැදිලියොම දශනා කළා මහනිනි ඔය මම හෝම් මගේ හෝ මට අයිතිී හෝ. මගේ ආත්මය කියලා යමෙ ගන්න තා කල් එයාට සෝවාන් වඩුවත් බෑ. ඇයි ආත්ම දික්්‍ය තුළ ඉන්නේ. මමත්තය තුළ ඉන්නේ. මමත්වය සිත තුළ පැලපදියන්ගලා. සිත තුළ ලැගගෙන. තොර මමත්වය සිත තුළ ලැගගෙන ඉන්න තා කල්, මේ කරුණු නිවැරදිව විභාග කරන්න බැහැ පරික්ෂ කරන්න බැහැ ඇයි පරීක්ෂා කරන කෙනෙක් නැති නිසා පරික්ෂා කරන්නෙනෙක් කෙනක් නෑ ඒනම සත්්‍යය ැන් රූපස්කන්දය බෙදර බැලුවක් කෙනෙකින් නොද මේ ශරය කොට ස්තිද්දකට ෙදල විසිරෝල දාන්නුව කොහොද කෙනෙක් කිය. මොනකොට සෙද කෙනෙකින් ස්ලොම්්නිය දත් සම්මස් එකක්වත් පුද්ගලෙන්නෙමීනි සත්්‍යේෙක්නෙමීනි කොටස් රාශයක් නැතියෙන් විවිධෝ කොටස්රාසියක් තියඒ සියලුම විවිධ වූොට හදලා තියෙන්නේ ධර්මතා හතරකි ඒ තමයි මහබූත හතර පටවිත් අදගතිය දියරගතිය උනය වාතය එනන්ගේ කොටස් තිස් දෙකමයිති ඒ ධර්මතා හතරට පුද්ගලෙකුට අයිති නෑ නී විභාග රීම පරික්ෂා කිරීම සිතට අනුගත කරගන්න ඕනි සාතික කරගන්නවා. එතොන මම කියන සිතවිල්ලා ඉ වෙනවා. තේර නැවති කියන පරීක්ෂණ ස්තුනින් සාතික කරගන්නටුව. ඒම නැතිතා කල් අපි නැවත්ත නැවත්ත නැවත නවතර මත්වයට වැැටිනවා. ත මමත්තයට වැඩික්්ච මනස්ේකින් අපට මෙතනින් ඉදිී ඉදිරිි යන්න බෑ. ඇන මේ මක්ගම්මග ඥාන දරස් එතර අපි නොමකට යන්නේ. මම කියනකට මොමකට වැැටි ලීබරයි. මගේ කියනකො නොඟට වැඩලිවරයි. ඉති අපිත් දැ මෙතැනී ඉඳලා යන්නේ මෙටලින් මේ ධර්මතාටික නිවැරදිව විසඳගෙන ගියාට ගියොත් අප ඉතිරිටිකයන් හරි ලේසිය. තම ධර්මතා දෙක ඉතියෙන්නේ. ප්‍රතිපදාා ඥානදර්ශන විුද්ධහා ඥානදර්ශන විසුද්දිය. දැ මේ පස්සෙනියක කියන්නේ. මක්ගම් මග ඥානදර්ශන විශුද්ධිය. හතරවිෙනක තමයි ංකා විතරණ විශුද්ධිය සැකය දුරු කරගත්තා අප. තු පල ධර්මතාවයක් කියන එක පැහැදිලී නිහොදට සියල්ල හේතුූන්ගෙන් හටගත්ත බවඩි බෞද් දර්ශනය ඉදිරිපත් කරන න්‍යාය සියල්ල හේතුන්ගේෙන් හටගත්. දොර අපි ඒ සහතික කරගත්තා පසුගිය කංකා විතරුණ විශුද්ධිය කංකාගන සැකය. ඒ අපි සුද්ධ කරගත්තා පිරිසිදු කරගත්තා සැකයක් නැහැ කිසිම හේතුන්ගෙන් තමයි හටගන්න කියන කාරණය. ද දිට්ටි විශුද්ධියදී අපි පිරිසිදු කරගත්. මේ කොඩස් රාශියයක් මයි තියෙන්නේ කියන කාරණය. එේරනවා දිිට්ටි කියන්නේ වැරදි දැකීම එක පිරිසදු කරගත්තා හරියටම කොඩස්රාසිියයක් තියෙන්නේ කියන එක. ස්කන්ධ පහක් ආයතන දොළහක් ධාතු දහට කරමන් දැකව කරනු දෙසිය එක. දෙසය එකට බෙදල බැලුවත් පුද්චලෙක් නෑ. සත්යෙක් නැහ. කෙනෙක් නෑ. ඕන තරම් බෙදන්න. ඕන විදිහකට බෙදන්න මේ ධර්මතා දෙකයි ලෝකෙ තියෙන්නේ එතමයි සිත හා සිතු විඩි හා. සතර මහදහතුන්ගේ ක්‍රියාව. එහෙනම් අපි දැ මෙතන මෙන්දල වාඩි වෙනවනංපරීක්ෂණය සඳහා මේ සම්මර්ෂනය සඳහා මේ විභාග කිරීම සඳහා අපි වාඩිවෙන් ලෝනේ මත්තය ඇයින් වෙච්ච මනසිකින්. තේරෙනවද කියන එක ගැඹුරු ඊටිකාක් යොනට පුළුවන් ඔත්සාහ කරන්න පුද්ජලේක් මේක නැහැ. සම්මුති ලෝකෙ කතාකරාට පුද්චලයේක් ගැනෑ මේ ධර්ම අවබෝධ කරන්න නම් සම්මුති ලෝකෙෙන් හට අන්්ඩෝනි නැතුව මේ ධර්මය තේරෙන්නේ වැටහෙන්නේ මෙච්චර කල් මේ සම්මුති ලෝකය මනස පටලෝක නිසාම තමයි අපි අදත් දුක්විදින්නේ එතු වට සම්මුති ලෝකෙන් බබ එක හරි අප එක අදාල නෑ සමුති ෝක ීවත්තවෙෙන්න්න ඕන නිසා නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නල්දීපු පරම සත්‍යය නං පුද්ගලෙන් නෑ කියනෙ එකම තමයි ඒකාපී සහතික කරගන්නේ බුදුරජාන් කිව වටනමි හොඳට හො බලල පරීක්ෂා කරලා තමයි අපසාහති කරගන්න. එතකට හොඳට හොයල බලල පරීක්ෂා කරපු හම පේනවා ඇත්තනේ න කියද. කොහෙද පු්ජලයකන්නේ. කොහෙද සත්්‍යයකන්නේ. කොහෙද කෙනෙක්කන්නේ. අන්න එතකොට දැන් අප මෙතන ඉඳල වාඩි වෙනවනං ඉදිරියට කරගන්න තියන පරීක්ෂණය සඳහා ො බුදුරජාන් දශනා කරන සත්‍යය හතරයින්න ෝක තියනවාවක. දුක්කාරි සත්්‍යය දුක්ක සමධාරය සත්‍යය දුක්ක නිරෝධාරය සත්ත්‍යය දුක්ක නිරෝධගාමනී ප්‍රතිපධාරය සත්‍යය මේ තවයි පරම සත්‍යය එදට අපි ඒ දකිින්ඩ නං අපි සත්‍යය දකිින්ඩිපේ ඇත්ත ඇති සිැටියෙන් දකිින්ලෝනි එහනම් අපි වාඩිවෙන්න මෙතන නිහාටම පරීක්ෂණය සඳහා මොකද බුදුරජාණන් වහන්ස කියපු වි කියප තරමටම අපි පිළිගන්නේ එ පිළිගන්න තපාතිුවනි නොබල් ලගේ නුවන්න මෙහේවඩ. බුද්ධිය මෙහේවන්ඩ ඥානය මෙහේවන්ඩ මෙ බලන්ඩ මේක. බෙදන්ඩ වෙන් කරන්ඩ කොටස් කරන්න එ කොටස් කොහොමද හැදිලතියෙන් මොනවැන්ද හැදිලතියෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. කියන එක තමන්ගේ නුවනේ තරමට හොයල බලන්ඩ පරික්ෂා කරන්න ඒ අනු අවබෝධ කරන්න. ඒකනකව බුදුරජන් වන් යකනක පිගන්ඩ කෙරකිව වෙන කොරක් වච්චි ව. ට පෙන්නලදීලා ය හරිද වැරදිද කියලා මනසිංගන්. එහන්ද අපි ච්චර කල් කරපු පරීක්ෂණය තුළින් අපට වැටහන්ඩ ඕනේ පුද්ගලෙන් නෑ කියනක. එහෙනම් අප වාඩි වෙන්නේ මොකටද සිතින් සිතුවිලි හොයද තේ සිතින් සතර මහදහතුගැෙන හොයන්න ඇයි එච්චර යිතින්නේ නැදද එච්චරයි නතින්? එහ සිතින් සිතු විරිි හොයන්න්නයි වාඩි වෙන්නේ. එතකොට වැඩලතින මඟට. නොමග ගිය මනස දැන් ගත්ත මඟට ලෝකයේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතා දෙක පරම සත්‍යය හොයන්ඩ අපි වාඩිවෙලා තියෙන්. එතකොට මමත්තයෙන් තොරව. ත මමට මේ වාඩි වෙලා තියෙන් නාම රූප දෙකක්. සිතහා සිතුවිලි එක්ක පැටලිලා තියෙන සත්‍රමහ ධාතු වාඩිකරෝල සිතහා සිතුවිලි වලින් අපි මේ ධර්මතා විභාග කරනවා පුං්චලයන්ගෙන් තොරව පුද්ජලෙක් විභා කරන්නේ පුද්ජලකට පරිෂ්්‍රා කරන්නත් බෑ තෙරෙනව කියන එත අපිට සිතක් ක්‍රියාත්මකයි. එත සිතෙන් හොයන්නි සිතුවිලි සිතුවිලි තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කන මේ වාකුසල් මෙ කුසල් තියෙනවානි අකුසල් දහයක් තියනවා එක වැලකීමම කුසල් අපි සිත විසින් සිතුවිලි පරික්ෂා කරන කොට හොයනකොට අපි අර අක්කුසල් කියනවා පේ මනසින් අයින්ෙන්ඩෝනද නැද්ද අ බුදුරජාණන් වහන්සේ දේශනා කරනන මේ චිත්ත විවේකය වහන ධර්මතා පහක් තියෙනවා කියලා ඒ පහකිට කියන නීවරණ කියලන්නේ පං නවරණ නිවන වන කියනෙ නිවන ආවරණය කියැන වහන එතු මේ වහන ධර්මතා පහ පිළිබඳවත් අප සිතිං ක් බ නීවරණ කිය නීවත් ඇතිව සිතේන. තථගතයන් වහස දේශනා කරන්නේ මේ පහසිත තුල ක්‍රියාත්මක වෙන තා කල් චිත්ත විවේකයක් නෑ. මම චිත්ත වි කියල සඳහන් කළේ නිවනට එග නිවන නෑ. ඒ අපි බලන්නේ තුකොඩ වාඩි වෙලා සිතින් බලන්නේ අර සිතුවිලි දිහ පර න. පුද්ගරෙක් දල ල. එතොඩ සිත විසින් බලනවා බදුරජාන් ව දේශනාය කරන සිත කිලි කරන ධර්මතාවය අන්ටිකත් තිේෙනවාක කියර. සිත අපිරි සිදු කරන සිත දූෂ්‍යය කරන. එවැට කිවේ කෙලෙස් කියලනනි. ලෝබය කලේෂයා. දේශය කලේෂය සිතේනි උපදදින්නේ මෝහය කලේෂයා, මානය කලේෂය. වැරදි දැකියම කලේෂය. අලස්ස කම කම්මලිකමස්. ඒ සිතේ අකර්මන්න බව කලේෂයා උද්දච්ච කැන සිත වික්ෂි පතවීම ලේෂයා ලැච්ච නැතිකම බයනැතිකම කියන්නේ ඔය ධර්මතාවන්ට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩදීම ඒ තුළ ලැච්චාවක් බයක් නැත්තා ඒ ලේෂයා තේරෙනව එහ නම් එතු අපි බලන්න සිතම් අර සිත විලිදිහ තේරෙනවත් එතු ගොට ඒ අදුරගන්න පුුවන්නි අදුරගත්තාම වයි කරන්න පුළා. ඇයි අයින් කරන්නේ. ඒව සිත කිලිටි කරන හිදා. සිත අපි සිදු කරන හින්ද. දැ ලෝබයක් සිත තුළ ක්‍රියාත්මක වෙනකංඒ සිතට විවේකයක් නෑන. තරහව සිතේ ක්‍රියාත්මක වෙනතාකල් සිතට විවේකයක්තිී නොද. නෑ. මානය සිතේ ක්‍රාත්මක වෙනවානම් සිතට විවේකයක් තියෙනවද. ඒත් නෑ. වැරදි දර්ශන තුළ මනස මේ වන තාකල් සිතට විවේකයකුත් නෑ. එනම් මේ ධර්මතාවයන් සිතතුළ ක්‍රාත්මක වෙන ව සිට විවේකයන්නේ. එනම් අපි බලන්නන්නේ තුොටයි සිතේ විසිම් බලනව අර සිතු විලිදිහ. ඒවගේ සිතන් බලනවර සතරමහාධාතු දිය. තොර තමන්න මේ බලන්න සිතම් බලන්නේ රූපධර්මයන් ද සතරමහදාතු මේ සිතේ ඇතුළෙම ක්‍රියාත්මක වෙන සිත විලිදිහ. එතට මතය ොරන ේද බලන්න. දලෙන්නේ මොකද මම බලනව කියලා ගත්ත ගමන්ම ආත්ම දිටි ආත්ම දිටික ෑන සක්කයි දිටි. තු සක්කයි දිට්ටිය නං සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ සෝවාන් වෙලත් නෑන. සක්කායි දිට්ටි විචිකිච්චා සීලපත පරාමාර්ශකයන සංයෝජන වන සෝවාන් මාර්ග ස්වාන් පලේදි අහෝසීනේ. එත එහෙනම් මමවාඩි වෙලා මම්භාවනා කරනවා කියලා ගත්ත ගමම එන සක්කයි දිට්ටිවත් තෙරෙනවාද කියන එක ඕ ත මම මගේ භහාවනාව හොඳයි ඉහලයි කියල ගත්තත් එතන සිත ඒ සිත තුළට ඇතුළිලා තියෙන්නේෙ මානය මානයේ නැමද සිතුීලා. එදකොට ඒ භාාවන හරරියේඒ පරරිීක්ෂණය භහන ැන පරිීක්ෂණය එතොටේ පරීක්ෂණය තුළ ලබනාන යම් සතුටක් සම්නස ආස්වාදයක් එතන තියනෙ තන්හා මට ගර භාන කර පු මට ැ හොඳට බද්ධිය මේ පරික්ෂක් කල බලන්ඩ පුුව ඒ පිිබඳවයම් තෘප්තියක් සතුටක් සොම්නසක් ඇති වෙනවාන එතන තියෙන්නේ තන්නාව. තොට තන්නනාමාන දිිට්ටිට් ඔොල්ට ඇන්න බෑ. ඇයි තන්නාමාන දිිට්ටි කියන්නේ සියලු කෙලෙස්සල්ට මුල් එන ඒමත් තොරවෙන්න ඕන. ැ සිතුවිලීදැන් අපි අයින් කරන්නේ පුං්චලෙක්නෙමයි වාඩි කල්ල තියනව සතර මහදහතු සතරමහ දහත්ව එක්ක බැඳිච්ච සිහා සිතුවිලිටික් යනවා. අපි දැක්ස් ඒ සිතින් සිතුවිලිටික බලනවා සතරමහා දහතු දහ බලවා. තර පුද්ජලයෙක්න මේ බලන්නේ තේරෙන මද කියනෙ. පැහැදි පුද්ජලේ බලන කෙනෙන්නේ මේක බලන කෙනෙකිින්න්න ඇස්දපාගෙන බල පුලන් කෙනෙකින්න නෑන. එහෙනම් එතකොට දැ බුදුරජාණන් වස දේශනා කරන්නවා උදයවෑ ඥානයම විදර්ශන උදේවැඥ උදේ කියන්නේ හටගන්නවා වැෑ කියන නැතිවෙනවා ඇතිව නැතිවෙන ධර්මතාවයන් ටිකක් නෙමේද තියෙන්නේ අර සතර මහා දහතුවන් ගිහා සිතහා සිතු විලිවල පුද්චරය ගැන කතා කරන්නේ. සතර මහා ධාත්තුන්ගේ ඇතිව නැතිවීමක් නේද තියන්නේ. කොච්චර කෙටිකාලය ඇත්තුරද චිතක්ෂණ දහතත්තුළ දො තිතක්ෂණ දහත කියන එක දන්නවා. තත්වරය ලක්ෂකට බෙද්ුවත් ඊටත්වොඩ කෙටි කාලයක්. එතම චිතක්ෂණ දහත කියන්න. ඒ කාලය තුළ ඇතිව නැතිවෙනවා. ඒ ඇතිව නැතිව වෙන වෙනඩ හේතු හතරකින් හදන බවද දන්නවා නිල්ලේ. මොනඇද. කම්ම චිත්ත ඉර්තුආහර. කර්මය නිරන්තරීමේ ශරීරයේ රූප කලාප නිපපුදුවන. කරගත්ත කර්මශක්තියෙන් රූප කලාප නිපදෝන. ඒ ඒක තමයි අර කාලය තීරණය කල්ලා ති. කොච්චර කාලයක් මේ රූප කලාප නිපදවනවද ශරීිය අලුතෙන් අලුතෙන් අලුත ඒ ීර්ණ කල තින කරමය. අපට තීරණය කරන්න බහන්. මේ පැවැත් මේ කාලය අපට තීරණය කරන්න පුළුවන්ද අපි දන්නවද අදවසන්නවයිද. හෙටාවසවයිද. ලබන සති අවසන්නවවෙද. ලබන වාසය අවසන්වවෙේද. ලබන අවුද්‍යාවවසන්වයයිද කිය අපි දන්නවද කර්මය වින් ත කර්මය විසින් නිරන්තරයෙන් මේ ශරය රූප කලප නිපදවනවා සිතේ පැවත්ම තියනක ශරරය රූප කලප නිපදවන සිතේ පැවත්ම නැවතිච්ච ගම මේ ශරර රූප කලාපොල ක්‍රියාකාරිත්්‍යය නැවතිනවා සිත බැහැරුහම්ක ශරරය ක්‍රියාකාරිත්ත න්නේන සීත උස්න දෙක සමෝතියනතාක්ක මේ ශරරය රූප කලාප ක්‍රියාත්මක වෙනවා ගන්න ආහාරෙන් ආර ව ව යකට තමයි. මේ සරීරයේ නිරන්තරයට රූප කලාප නනිපද. එතුකට දැන් ඒන ඒ සෑම මොහොතගම ඒවිදදිට රූප කලාප නිපදවන්නේ අරචිතක්ෂණ දාහතත්තුල ඇතිව නැවෙන හිදන්නේ. තේර නද කියන්නේ ඇතිව නැති හි වෙන හිද මේ නිරන්තර උපදවන්න ඒකන පැවත්මක් පෙන්න්නන්නේ. පැවත්මන්නේ සත්‍යේ වශයෙන් ගත පැවත්මන්නෑ තියන ක්‍රියාවක්. එහනම් ඒ සිත විසින් පරීක්ෂා කරල බලන්න මොනාද. ඒ සතර මහ ධාතුන්ගේ ඉපද බිමෙන බව. කොච්චර කාලය ඇ චිතක්ෂණ දාහතත් තුළ ඇතිව නැතිවෙන බ. ඒක සිතට අනුගත නං ඒකට කියන උද්‍ය්‍ය ඥාන කියලා. ඇතිවෙන බව දකිනවා ඇතිවනසනය නැතිවෙන බව දකිනවා දකින්නේ නුවනින් එතුකොට එකඇන ඥානය ඒ විදර්ශනා පැහැදිිද කියන ගති වෙනවා ඒ විදර්ශනා ඥානේ තො මමන මේ විදර්ශනා කළේ. සිතින් පරීක්ෂා කරල බැලුව සිතට අනු ගත කරගත්තා. සිතට සහතික කරගත්තා ඔ ඇතිව නැතිවෙනවා ඒතම ධර්මතාාවේ. ඇතිව නැති වෙනවා. එනම් එතකොට ඒ ඇතිව නැතිවන ස්භාව අපි සමූහයක් එකට එකතු කොල්ල බැලීමත් තුළ අපට රන්න බැ ඒ සඳහා අපි ශූක්ෂමව කඩලවෙෙන් කරනවා කඩලවෙන් කරන්න කො හොමද අපි කියම ඇස කියලා දැස කියන එක රූප කලාප දස් ගානක් ලක්ෂගානක එකතු අක්නේ තියෙන්න්නේ පටවි ආපෝතේචෝ වායෝ කියන්නේ මේ විශ්ෂය ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතා හතරයි මේ සියලුම දේවල් නිර්මාණය වෙලා තියනඔ ධර්මතා හතරයි ඔය ධර්මතා හතර අනුවශය අන්තිම අනුවට කැඩුවත් ඒකත් තියෙන ධර්මතා හතරම තියෙන ඔය හත්තර වෙන් කරන්න බැහැ ලෝකකි. තද ගත්තය දීර ගත්ති උනේ වාතය කියන හත්තර හතරකට වෙන් කරන්න බැහැ තේරෙනවද. ඔය හත්තරම ක්‍රාත්මක වෙන්න එකට එකතු වෙලා වෙන්කරන්න බැහැ. එහෙනම් අපි ඉපදබින් දෙෙන ඇතිව නැතිවෙන ධර්මතාවයන් සිතින් දකි නෝනේ සප මේ බලන්නේ මොකටද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝකයේ පරම සත්‍යය වෙච්ච අනි්‍යය ලක්ෂණය ප්‍රකට කරගන්න බුදුරජාන්ණන්ස දේශනා කරන අනිත්‍යයි කියලා එම කියතිය අනි්‍යය අනිත්‍යයි කියන්නේ ඇසන අනි්‍යය එ මො අ සතරම හදහතුන් අනි්‍ය ඇසක් නෑන ඇස තුළල ්‍රාමක වෙන ඇසක් වශයෙන් පෙන්නන්ඩ අපට මනස්සට අප පෙන්නන්ඩ ඇසක් වශයෙන් කවුද ඉදිරි පත්තුනි ඉදිරිපත්වනේ අර ධර්මතා හතර. මොනධර්තා මහභූත හතර. එහනම් ඉපදබි දෙන්නේ මහභූත හතරයි. ඇසක් ඉපදබි දෙන්නේ. ඒම් මහබූත හතර ඉපදබින්නේ මහභූත හර ආශෂ තිතක්ෂන දාහතතා එන ඉතනතියෙන නිත්‍ය සභාවයක්. තේරෙන . මගගම් මග ඥානදර්ශන විසුද්ධියයේදී මේ ධර්මතාව නිවැරදිව දැනගෙන නිවැරදිව දෙකගෙන ලෝකයේ විශ්ෂය ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාව අවබෝධ කරගඩ ඕනි එතකොට වැටන්නේ මගට එම නැතන් නොමග මගම් මග මඟ නොමග එම් මඟට වැටෙන් ඕනේ මනස ගන්න ඕනේ මනිවැරදි මඟට ොර අපි දකිින් ඕොනේ අ සතර මහදාහතුන්ගේ ඇතිව නැතිවෙන බයි ඇහැක් ඇතිව නැතිවෙන්න හැ ඇසක් ඇතිවෙන හැ ඇති වෙන ඇසේ ක්‍රියාකාරිත්ව ගෙනියන අර සතර මහ භූතයන් ඇතිව නැති වෙනවා. ඒතුලා අපේ මනස් සට අනුගත වෙන්න ඕනි සහතික වෙන්න ඕන නිත්‍යයි කියන ස්භාවි එ ඇසා නිත්‍යයයි කනා නිත්‍යයයි නාසය අනිත්‍යය කියලා බහවනා කරට කවදාවත් මේ ධර්මය තේරුම් ගැඩ ැහැ මොකද ඇසකුත් නෑ කනකුත් නෑ නාසයකුත් න දිවකුත් නෑ සරීරයකුත් නෑ තියෙන්න්නේ අර සතර මහදාහතුන්ගේ ක්‍රියාවක්න මෙ සෑප තැනකම තියෙන් එහෙනම් අපේ ක්‍රියාව තුළින් යථාර්ථය නිවැරදිව සිදුවන ක්‍රියාව වබධ කර ගඩෝන එතකොට අපි ඇහැත් දකි න්නේනෑ දකි සතර මහදාහතුන් සතර මහදාහතුන්ගේ උදේවයි දකිින්. සතර මහදා උදේ කියන්නේ හටගන්න වේ කියනෙ නැතිවෙන සතර මහදාහතුන්ත ඇතිව නැතිවන්නේ. ඒ චිතක්ෂණ දහතත් තුළ ඇතිව නැතිවෙන වනං අපේ සිතට සාහතිික මෙෙන් නන නිත්‍යයයි කියන භාාවේද අනිත්‍යය කියන භාවිය. ඒතම අනිත්‍යය දර්ශනය අනිත්්‍යය කියලා කිව්වට හිතුවට තොල් මැතුරුවාට හයියෙන් කෑගහල කිවත් අනිත්්‍යය අනිත්තය අනිත්්‍යය කියන ඔබ දෙන්නේ තෙන. ඒ ගන්න සම්මුතිය අපි මේ නිවැරදි ධර්මතාවයට යන්නේ සම්මුතියෙන් එහාට පරමාර්තයට පරමාර්තයයට ැන නිවැරදි තේරුම නිවැරදි මාර්ථය ඒන අපි ඇහැක් කිපද බිඳෙනව දකින්නේ ැ ඇතිව නැතිවෙනව බවදකිින් ත්නෑ ඇහැක අනිත්‍යත් දකි ත්නෑ ඇහැ නිර්මාණය කළ ධර්මතාවයන්ගේ පද බිඳීම දකිනවා ඇතිව නැතිවෙන බවදකිනවා අනි. කිය එක දකිනවා ඒ දකින්නේ මනසින් ඒ දකින මනසින්. අපි මීට කලිනු කියල දීලා තියෙනවා දර්ශන දෙකයි ලෝකේ තියෙන්නේ තුන්ගනි දර්ශනයක් ලෝකෙ නෑ. එකක් එහෙ දකිනවා. අනිත්ක මනසින් දකිනවා වෙනක හෙද බලන්න පුලො ලෝකෙ දර්ශන දෙකයි ති හැබැයි නිවැරදිම දර්ශනය ඇහන් දකින එකද මනසින් දන එක මනසින් දකින නිවැරදිම දර්ශනය ඇයි යථාර්ථයම පෙන්න්නනවා. පරම සත්‍යයම පෙන්න්නනවා. පරමාර්ථ ධර්මයම පෙන්න්නනවා විශ්ෂේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාමම පෙන්න්න මනසට ඒ තම අපි මනසට අනුගත කරගන්න ඕෝනේ. එහෙනම් ඒ අර සතරම ඇතකොට දැන් වාඩි වෙලා මනෙමයි වාඩි වෙලා තියෙන්නේ නාම රූප දෙකක් වාඩි කල්ල තියෙනවා නාමය විසින් රූපය පරිීක්ෂා කරනවා නාමයකි විසිිත රූපයකි ව්‍යර සතරමහා එතට පුද්ජලෙන් නෑ ති පරික්ෂ කර තේර මමත්ය තොර වාඩි වෙන්න මම තුළල ඉඳගෙන වාඩි වුනොත් නොමග ඒ නැතිදයක්න තන හදලති නැති දෙයක් හදාගෙන වාඩි වෙලා එතනම දිිට්ටි ඒ කියැන ආත්ම දික්ටිය සක්කායි දිට්ටිය තේරන එහ නං එතුකොට අර සිත විසින් අර ශ්‍රූපධර්මයන් විභාග කලාද මම ඇ කණ නාශය දිවශරීරය මම පරික්ෂා කලාාද අර සිතුවිලි විසින්. අර සතරමහ දහතු පරිීක්ෂා කලාාද. ඇත්තමොකදද සිත විසින්. සත්‍රමහ දහතු පිළිබඳව පරීක්ෂණයක් කළේ ලෝකෙතියෙන් එච්චරයි. හරිද තොර සිතක් තියනවා සත්‍රමහ දහතු තියනවා. දැන් හරිනේද පරීක්ෂණය තු කොට නිවැරදි එන මතයෙන් තුොර වුණත්. අපට මේ සක්කයි දෙට්්‍යිය කඩාගන්න ලේසි මම මගේ මට අයිති මගේ ආත්මය කියලා ගන්න තා කල් ධර්මය තේරෙන්නේ තේරෙන්නේ ධර්මය වැටහින්නේ මනුස්සාත්ම භවේ තමයි මේ ධර්මය තේරු ගන්න පුළන් අවබෝධ කරගන්න පුළන් පැහැදිරි කරගන්න පුළන් නිරවුල් කරගන්න පුළන් හොඳම තැන මනුස්සලෝක කියනකොට තේරෙන ඕ හ ඒ තමයි අවබෝධය කියන්නේ එතර මේ සෑම ධර්මයක්ම මෙතොර ැ සිත විසිෙන් සතරම හදහතු පරික්ෂ කළේ ත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නවන්නේ හේතුන්ගේ හටගන්න කිරීම එතර අපට පේනවන හේතුන්ගෙන් හටගත්ත බ සිත හටගත්ත හේතුන්ගන්නමීද ඇසයි රූපය නිසයින දැකීමේ සිත නැද්ද කනයි සබ්දයනිසා තමයි සබ්ද පිළිබඳව දැන ගැනීමේ සිද එ හේතු පල නැති එතොට නාසේ ගන්ධය නිසා නමේද ගඳ සුුවඳ ැන ගැනීම්චිත. එතකොට දැන් අපි ඒ පරමාර්තයෙන්න අපි ගන්නේද මග නොමග යන්නේ නැත්තුූ තර නොම ගැන්නතු මඟට ගන්ධන සතරමහ දහතු දෙකක් නාසය ගන්දය සත්‍රමහ දහතු කොටස් දෙක් නිසා අරසිතක් හැදවා දප පරිීක්ෂා කරල විවාාග කරල පිබඳ හොඳටසාහතික කරගන්න දැ තැ ැවිල්ලති. මෙැනි දලයන්නේ අනිත්‍ය දුක්ක අනාත් වශයෙන් භාග කරන්න විතරයි. තේරෙනවාද. එතකට අපි මම මගේ මට අයිති කියනවා පිට ඉස්සල්ල අපි නැක කරගන්නවාේ නවත් තවදුරටත් ම දන්නවා අනිවාර්ර මේත් එක්ක සමයි තව මනස තියන්නේ කියලා. එතුට අපිට මෙතන එහාට යන්ඩ බැරුවෝ හේතු හින්ද. මෙතනින් එහාට යන්ඩ මම කියන සිතුවිල් අයිංකල්ල අන්්ඩුවන. මගේ කිය සිතුවිල් අයිංකල් යන් න මට අයිති කියන සිතුවිල් අංකල් යන්නන ගේ ආත්මිකන සිතුවිල් යින්කරල නුවනය. මගේ ආත්මීකන සිතවිල් අයින්කරල යනකට සවාන් එල ඉතන් යන්නේන. ආත්මදිිට්ටියය කියැන සක්කායිදිට්ටියය. ඇතු සක්කායිදිට්ටිය නැත්තං යට විචිකිච්චාවත්න. වෙන වෘත වෙන පිරිගෑනී වෙන ඇදහමුත් නෑ. සකදි් විචිකිි්චා සීලබත පරාමාසකන සංයෝජනතුන නෑ කියන්නේ අස් තුුල සෝතා පන්නයි. සෝවාන්. සෝවාන් කියන්නේ නිරය වහලා. ෝකය වහල තිරිසන් ලෝකයේ වහල සුගති හත විවෘර්තයි දිවලෝක හයයි මනුස්ස ලෝකයයි ඒත් බව හතකට ආත්ම බව හතයි ඉතන නිහාට කොහමුවත් මේ නාම රූප දෙකේ පැවැත්මක් න ඉවරයි පුද්ලෙකුට වෙන දෙකුත් නෙමේ කෙනෙකුට වෙන දේම්කුත් නෙමි. නාමරූප දෙකේ ක්‍රියාවක් සිද්ධ වෙන්න මෙතන. ඒක අවබෝධය අපට ඕනි නාම රූප දෙක ක්‍රියාවේ කෙලවරතියනෙ දුක තේරෙනවත් ඒකයි තතාගතයන් වහන්සේ මේ නාම රූප දෙක මයිති දුක්කාරි සත්්‍යයට කියලා කියන්නේ කාරි සත්‍යයක් බොරුවක් නෙම ඒක දැන් වර්තමානය අපේ මේ ස්කන්ධ පංචකය බෙදුවත් විඤ්ඥානයක් තියෙනවා නැද්ද නාමරූප දෙකක් නැද්ද ආයත නහයක් නැද් ඇස කන නාශය දිවශරීරය සිත වසේ ඒ ආත නැහයට ස්පර් සහයක් සිද්ධවෙෙන් නැදද ඒ ස්පර් සහයයක්නේසාපි විඳීම හයක් විඳින් නැත් ද ඔච්චරයි නේති විදීමතු ලෑලෙන නනි එහ විදොත් එතනැලේ නොසිත කනින් විදිනෝ එතන ෑලේ නොසිත නාසෙන් ඉදනකොට එතන සිත ඇලනවා දිවෙන් විරනකට එතන සි එලෙන කොට එතන සිත එතන සිතේලනවා මන සිං විදිනකොට එතන සිතලනවා. එතට තන්නා හයයි තර එතට තන්නා හය ක්‍රියාත්මක වෙනකොට තන්නවතිනන උපාධානයට අනිවාරම යන තන්න පච්චා උපාධන උපාධන පච්චා බව බවපච්චා ජ ජාතිපච්චා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමන උපායාසා සම්බබන්ති ැ තොට අප අප හම්බේ ති මොන ඕ පරිදිදේව දුක් දෝමන සුපායසන. ඇයි මේ මේටිකේ පැවත් මරංගන්ඩගේ හින්නන්නේේද. එතොටක සත්‍යයන් නෙමේද. ඇත්ත නෙමේද. පටි සෞපාදක් ගල්ම. පටි සපාදය දන්නවා පි සෞපාදයම මේ කරන්න පටි සෞපාදයම අවබෝධක කරන්න පි්ච සමපාදය තුළ චතුරාරි සත්්‍යය තියෙනවා. බනිප මේ තේරුන්ගන්න පුළුවන්. අවබෝධ කරන්න පුළුවන් ඇබේ පඩිච්ච සාදය අවබෝධ වෙන තරමට තමයි තර තය අබද. එයි ඒ පඩික්්ච සම්පාද ධර්මය තුළ තමයි තියෙන්නේ චතුරාරි සත්තිය දැන් අපට මේක හොදර පරික්ෂා කල බලන්න පුළුවන් විඤ්ඥාන නාමරූප සලා තන පස්ස වේදනා කියන ටිකන දැ මේ පහනිම තියෙන්නේ වර්තමාන එකකර ද මේක ක්‍රියාකාරත්තයට අපි ඇලෙනවනි එතොට තන්නා වේදනපච්චා තන්න තන්නාපච්චා උපාධන තෘපාධන පච්චා බව පච ජාති ජාතිපච්චය බුදුරජාණාව ශදේශනා කන මීදී මේ ඇති කල්ලි මේ ඇත මේ නැති කල්ලි මේ නැත විඳින්නේ නැත්ත ඇලෙන්නේ ෝ විඳින් නැත්තම් ඇලින්නේ. ඇල නැත්තම් උපා ඇලගන තන්නාව ඇතර එලීම නැත්ත උපාධානය නෑ උපාධානය නැත්ත බවය නේ බවේ නැත්ත පහලවීම සකස්තීමක් කටගැන්වක් උපතක් නෑහ. උපද නැත්ත මොනද නැත්ති. ජරාමරණ නෑ. අන්න බුදුරජාණ වස දේශනා කන. වේදනා නිරෝධ තන්නා නිරෝධ. තා නිරෝධ උපාධන නිරෝද. උපදාාන් නිෝධ, බවනිරෝද, බවනිරෝධ චාති නිරෝද, චාති නිරෝධ ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්චන්තී. ඒ මේතස්ස කේවලස්ස දුක්කක් අන්දස් දුක්හදක් නිරෝධ හෝතී අවසන් එතකොට බලන්න ද මත න්තර තුොර පුද්ජලයකට වෙන යන්නන්නේ මේ නේදමක්. එම් මොකේට දෙවෙන්නේ මේ මේ ධර්මතා දෙක කොහමද නිවෙන් පුං්චලයන්නේ වදකින්නේ. නාමරූප දෙකේ නවීමක් තියෙන්නේ. නාමරූපප දෙකේ ක්‍රියාකාරීත්්‍යයත් තියෙනවා දැම් මේ වේදනා නිරෝධ කරග නිසා නාමරූප දෙකේ ක්‍රියාවක් නති නවා. පුං්චලෙක් නේ තේරෙන නාමරූප දෙකේ ක්‍රියාවක් නැවති නවා. එඇති නාමරූපද දෙකේ ක්‍රාවක් ැති නට මො එතමයි වෙන. ක්‍රියාත්මක වුනොත් බුදුරජාණන් වන්සේ දේශනාය කරනවා ඒ ක්‍රියාත්මක වෙන්න දුකේ ක්‍රියාවක්. ඒනෙකිව මහනෙන මේ ලෝකෙ වෙන කිසි දෙයක් නැහැ ක්‍රියාවක් තියනවාව දුකක් තියෙනවා. ක තිය දුකක් තියනවා දැ දුකෙන් නිදහස්සෙන්ට නම් මොකක්ද කරන්න්ඩෝනි ක්‍රියාව නවත් අඩෝනඇද ක්‍රියාව නවත්තන්නම් විඳීම නවත්න්ටෝ. විඳීම නවත්තපුකොම ඇලීමනේ ඇලිීම නැත්තන් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ ධර්මතාාව යන්නේ. එතමයි නිවීම තේරෙනවත් හැබ පරීක්ෂණ තුන හවුරුරගණ්ඩෝන සාතික කරගණ්ඩෝන්.ඒ පරීක්ෂණය කරන මනනිමී සි සිතුවිලි දිහය බලනවා සිතින් සත්‍රමහා ධාතු දිය බලනු. දොර සිතක කියනෙත් පුද්ජලි න. සිතු වවි ගැනෙත් පුච්චලෙක් නේ සත්‍රමමා ධාතු ගැනෙත් පුච්චලයෙක්නෙේ ඔය දර්ෂියලුම ධර්මතාවලතියෙන්නේෙ ක්‍රියාවන්. නවතින්නේ ක්‍රියාව. තේර නවද කියනෙ. වෙලා මවිබරයින්න. කාල පැහැදිලියද කියනෙක්. ලුව උසා කරඩ උත්සාහ කරන්න ඒකට කියන්නේ සතුර සති පට්ටාන් සතිකන ස පට්ටාන කියැන පිහිටවට අනි යෝනිසෝ මනිසි කාරය මනනුවන මේදකත්තේ කයන්්ඩොඩ මේ ගමන මේදක ඉංකල්ල මේ ගමන යන්න බේ ඒකේ කවදාවන්න වත්තන්න බේ මේ ධර්මතාතික නැතුව මකද සතියහා එක බුදුරජාස සෑම තැනදික මේ ධර්මතා දෙක ලඟින් තියාගණඩිකි වේකයි. සීය හා මනා නුවන. එද මේ සියලු ක්‍රියාවන් පෙන්නන්න අපට සී හා මනා නුවන තියෙන කෙනටද නැද්ද මිච්චා සති අයෝනිශ මනනිසිකාරය තියනට බලන්න පුළඳ මේවා සම්මා සති යෝනිෂ මනසිකාර තියනට විභාහකරන්න පරික්ෂ කරට බෙදල වෙන්ක කල් බල්ල තේරුන්ගඩ පුළුවන් පැරි. ම අවබධ කර පුළා උත්සාහ කරන්න මොකද මේ භවේ උත්සාහ නොකිරුවත් අප ඒග භවි ගිින් කරන්න වැටික ද ත පස්සරත් කල්දාන ගබයි පෙරබව පස්සට කල්දාප හිදන්න ති මේ බවට නැද්ද පෙරභව අපි මේටිකඩයි ඉදිරි පත්වෙලා නිවැරදිව මේ පරීක්ෂණය කල්ලා මේ අවබෝධය ලබාගත්තන දුක්ක සමුද නිරෝධ මාර්ගකන චතුරාර සත්‍යය අද මේවාර්ත මේ දුක්ක දින්න එන්න නෑන මේ බව ඒ බැරිවෙච්ච හින්දනඇතුකට ඒක අප පෙරභාවියට කල්දැම් වන්නේ මේ බවිට කල්දැම්මොත් මොකවෙන්නේ එතුකොට ක්‍රියාවර්තියන දුකක් කියයෙන එතු අපි මේ බවියට කල්දැම්මොත් අපට මොකක් දුරුම වෙන්නේ දු ඒකයි තතාවත වහස පෙන්න්නේ